පුළුවන් ශ්‍රී ලංකා මෑන් ජනරැලියක් හඟුරන් කෙතදී පැවතුනේ ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. Start your journey. IIT September intake. Register now. දයබර අම්මේ තාත්තේ අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා අලියාගෙන් තරම් කරන්නේ නැහැ. තමුන්නාංශලා හිතන්නේ නැද්ද මේක හාස් කර්මයක් කියලා? SB ට ලෝකයක් හොල්ලන්න පුළුවන් මිනිස්සෙක් මේ රත්ව කවුද? SB ට SB දන්නවා ගේම් එක ගහන්න. මටත් ගේම් එකක් ගැහුවා. ඉතින් SB කියන්නේ SB. SB දැන් පරණ විදිහට පොඩි පොඩි සෙල්ලම් දාන්නේ නැහැ. ඒ සෙල්ලම් ටික දාන්නේ ඔක්කොම පිටිපස්සෙන්. ඉස්සරහින් දාන්නේ නැහැ. අපි අවුරුදු 20ක් 25ක් පොලිටික්ස් කරලා තියෙනවා රනිල් එක්ක. රනිල් තරම් ගේම් කාරයෙක් මේ ලෝකේ නැහැ. ජයර් ජයවර්ධන මැතිතුමා නායකයෝ 4 දෙනෙක් බිහි කරා. අද ජීවතුන් අතර ඉන්නේ අපේ ලොක්කා රනිල් විතරයි. අපි 69 ලක්ෂයක් ඡන්දෙ දීලා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පාර්ලිමේන්තු බාර දුන්නේ. රට බිමට ඇදගෙන වැටුණා. එයාට රටේ අරගලයක් ආවා. හැබැයි හිමීට මේකට JVP එක රිංගුවා. මේක අතට ගත්තා. අතට අරගෙන මං කොල්ල කන්න පටන් ගත්තා. ගෙවල් 121ක් ගිනි තිබ්බා. මැතිවරුන්ගේ ගෙවල් 78ක් ගිනි තිබ්බා. නාමල් බබාගේ ගෙත් ගිනි තිබ්බා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලන්න ගිය මිනිස්සු 900ක් බේරේවට දැම්මා. අපේ මන්ත්‍රීවරයෙක් මහ පාරේ ඉතාම තිරසං විදියට මරලා දැම්මා. මේ අය අල්ලගෙන තිනව. අල්ලගත් අයගෙන් වැඩි දෙනෙක් ජනතා විමුක්ති පෙරමුණේ. උන් තමයි මේ තමුන්නාංශලා ඉදිරියට ඇවිල්ලා සාමය, ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය, දුප්පත් මිනිසුන්ගේ දුක මේවා නැති කරන්න මේ සේරම ගැන කතා කරන්නේ. මම ගියා IMF සංවිධානයට. මං ලෝකෙන් ඉල්ලගත් ආධාර. මට කිව්වා මේ රටේ බංකොලොත් වෙලා මේ ආර්ථිකය හදන්නේ නැත්නම් උදව් කරන්න මේ ආර්ථිකය හදන්න කියලා. කොහොම හරි 2023 වෙනකොට හොඳ යලකන්නයක් එක්ක අපි කොහොම ටිකෙන් ටික මේ ආර්ථිකය හදන්න පටන් ගත්තා. ඔබට මොකද්ද සිද්ධ වුණේ? ඩොලර් රේට් 185 තිබුණේ රුපියල් 370 වුණා. බඩු මිල දෙගුණයක් වුණා. එන අවුරුද්දේ මාර්ගයෙන්ම අපිට පුළුවන් තව දියුණු වෙන්න. ඒ කරා විතරක් නෙමෙයි. මොකද මේ ලෝකේ ජනගහනය බිලියන 7 ඉඳන් 9ට යනකොට 20-50දී ඒ ඉතුරු බිලියන 2 කොටසකට අපි කෑම දුන්නොත් අපිට ඇති එක. මට ඕන මේක තවත් රුපියල ශක්තිමත් කරන්න. එන අවුරුද්දේ අපිට තියෙන වියදම ට්‍රිලියන 8.9යි. අපිට එන ආදායම අපේ වියදම ට්‍රිලියන 6.8යි. 6.8යි. අපිට එන ආදායම ට්‍රිලියන 5.1යි. මාලිමාවේ යෝජනා අනුව වියදම ට්‍රිලියන 8.9ක් වෙනවා. ඒගොල්ලේ ආදායම ට්‍රිලියන 4.9ක් වෙනවා. අපේ ට්‍රිලියන 5.1ක් ට්‍රිලියන 4.9ක්. මග නොහැරෙන සුපුරුදු පෝෂණය අදම try කරලා බලන්න.